මම එතකොට අද කරන්නේ පුනරීක්ෂණ පාඩමක්. දැන් වීඩියෝ වර්ග තුනක් තියෙනවා මම ඉදිරිපත් කරපු YouTube යටතේ. එකක් තමයි Alsa Science Course Unity ඒකකයේ 2 යටතේ පාඩම් 31ක් විතර දාලා තියෙනවා. ඒකකයේ 2 යටතේ තියරි පාඩම්. Alsa Science Course. ඔයගොල්ලෝ YouTube Alsa Science Course කියලා කිව්වොත් බලාගන්න පුළුවන්. Alsa Science Course. ඒකේ දැන් වීඩියෝ 31ක් විතර තියෙනවා. ඒකකයේ 2කේ තියරි තියෙන ඉතන. ඊළඟට රිවිෂන් එකක් යනවා ඒකකයේ 2 යටතේ හතරසිංහ ටීචර් බයොලොජි. හතරසිංහ ටීචර් බයොලොජි. ඒ යටතේ යනවා රිවිෂන්. දැන් ඒකේ මම හිතන්නේ වීඩියෝ 16ක් හෝ 17ක් විතර වගේ දාලා තියෙනවා මට මතක නැහැ. ඊළඟට තව එකක් තියෙනවා ඒ විභව කෑස් ක්‍රොස් කියලා. VIBHAWACRSH scores. ඒක දැනට ඒකකයේ 5 යටතේ තියරි විත්‍රි කියන්නේ තියරි කියන්නේ තියරි සහ රිවිෂන් එකතු වෙච්ච පාඩම් දෙකක් දාලා තිනවා. දැනට YouTube එකේ පාඩම් 44ක් තියෙනවා කොහොම හරි මම ඉදිරිපත් කරපු. ඉතින් ඇත්තටම ලොකු ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. අද මම ඒකකයේ 2 යටතේ 2019 පේපර් එකේ අහපු රචනා පළවෙනි ප්‍රශ්නේ නව නිර්දේශ යටතේ මොකද්ද එන්සයිම් වල සාමාන්‍ය ලක්ෂණ කෙටියෙන් විස්තර කරන්න කියලා ඒ කොටස තියෙනවා. එතකොට ඒක යටතේ තිබිලා තියෙනවා ඇත්තටම අපිට පොයින්ට්ස් ඒ කොටස යටතේ ලකුණු 12ක් මේ පොයින්ට්ස් 12ක් තියෙනවා. එතෙන්දී එකකට ලකුණු 4 ගන්න තිබිච්ච පොයින්ට්ස් 12ක් තියෙනවා. එන්සයිම් වල සාමාන්‍ය රසායනික සාමාන්‍ය ලක්ෂණ කෙටියෙන් විස්තර කරන්න. ඉතින් ඇත්තටම ඒක ඔයගොල්ලෝගේ රිසෝස් බුක් එකේ තියෙනවා 53 වෙනි පිටුවේ. අන්න ඒ ටිකම තමයි ඉතින් ඉඳීලා තියෙන්නේ. පොඩ්ඩක්වත් වෙනසක් නැහැ. මොනවද? බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන් වෙයි. අපි දන්නවා එන්සයිම ආකාර දෙකක් තියෙනවා. තන්තුමය ප්‍රෝටීන්, ගෝලීය ප්‍රෝටීන. ඇතරම ගොඩාක් ස්ට්‍රක්චරල් ප්‍රෝටීන්, ව්‍යුහමය ප්‍රෝටීන් තන්තුමයව තියෙන්නේ. කෘත්‍රිම ප්‍රෝටීන් උත් ඇක්ටින් මයසින් වගේව කෘත්‍රිම ප්‍රෝටීන් ඒවත් තියෙනවා තන්තුමය ප්‍රෝටීන්. එතකොට ප්‍රෝටීන් ප්‍රධාන ආකාර දෙකයි ගෝලීය ප්‍රෝටීන් හා තන්තුමය ප්‍රෝටීන්. එන්සයිම එතකොට ගොඩ මුගක්ම බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන් වෙයි. දෙවෙනි එක එන්සයිම ජෛව උත්ප්‍රේරක. ඒ කියන්නේ ඇත්තටම ජීවි සෛලවල සිදුවන ජීවි සෛල වලින් පිට ජීවි සෛල වල නිස්සාරණය කරගන්න දෙයක් අපිට ටෙස්ට් ටියුබ් එකක් කරන්න පුළුවන්. නමුත් ජීවි සෛලවල ස්වභාවිකව නිපදවුවා. එතකොට එහෙනම් ජෛව ක්‍රියා උත්ප්‍රේරණය කරන ජීවි සෛල තුල සිදුවන ජෛව ක්‍රියා උත්ප්‍රේරණය කරන ජෛව රසායනික උත්ප්‍රේරක. එතකොට මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වෙනකොට මොකද්ද වෙන්නේ? අපි මෙන්න මෙතන මම රූප සටහනක් ඇඳලා තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ රියැක්ෂන් එකේ ප්‍රොග්‍රෙසස් එක. ප්‍රතික්‍රියාව ඉදිරියට මෙතන තියෙනවා ෆ්‍රී එනර්ජි නිදහස් ශක්තිය. එතකොට Y අක්ෂයේ නිදහස් ශක්තියත් X අක්ෂයේ ප්‍රතික්‍රියාවේ ප්‍රොග්‍රෙසස් එකත් නැත්නම් ඉදිරියට සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණයත් අපි දාලා ප්‍රස්ථාරයක් ඇඳොත් සාමාන්‍යයෙන් එන්සයිමයක් නැති විට එන්සයිම නැති විට අපි E1 කියලා දානවා. E2 එකෙන් දානවා අපි එන්සයිමේ ඇති විට. දැන් මෙතන දාලා තියෙන්නේ සක්‍රියන ශක්තිය කියන එක එන්සයිම කෙරෙහි බලපාන ආකාරය. අපි සක්‍රියන ශක්තිය කියන්නේ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් සිදු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය. ඒකට තමයි අපි සක්‍රියන ශක්තිය කියන්නේ. එතකොට මෙතෙන්දී අවශ්‍ය වුණු ශක්තිය එන්සයිමේ නැති වෙලාවේදී වැඩි. එන්සයිම අපි යෙදුවාම මේ අගේ අඩු වෙලා තියෙනවා. එහෙනම් එන්සයිම මගින් මොකද කරන්නේ? එන්සයිම ප්‍රතික්‍රියාවල මේ උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු කරනවා. E2 අඩුයි E1ට වඩා. එහෙනම් දෙවෙනි පොයින්ට් එක දාලා තියෙනවා එන්සයිම ජෛව උත්ප්‍රේරක වේ මේවා මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවට අවශ්‍ය ශක්තිය අඩු කරනවා. ඒකෙන් මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. අඩු කාලයකදී ඉක්මනට ප්‍රතික්‍රියාව ප්‍රතික්‍රියක ඵලවවට පත් වෙනවා. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සක්‍රියන ශක්තිය අඩු වීම කියලා කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ වැඩි වෙන එක. එතන තුන්වෙනි එක බොහෝ එන්සයිම තාපයට සංවේදී. ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩි කරන්න වැඩි කරන්න අපි දන්නවා එන්සයිම කියන්නේ ප්‍රෝටීන. එහෙනම් ඒවයි අර නිශ්චිත ත්‍රිමාණ ව්‍යුහයේ වෙනස් වෙනවා. දුර්වල හයිඩ්‍රජන් බන්ධන කැඩෙනවා. එහෙනම් ඒවා දුස්සභාවීකරණය වෙනවා. ඒ නිසා එහෙනම් තාපස්ථායි ද්‍රව්‍ය තාපයට සංවේදී තාපය යොදනකොට උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 60ක් විතර වෙනකොට ඒක විනාශ වෙනවා. තුන්වෙනි එක ඕනෑ ප්‍රතික්‍රියාවක අන්තඵලවල ගුණ හෝ ස්වභාවය එන්සයිමකින් වෙනස් නොකරයි. එතකොට මේ අන්තඵලය කෙරෙහි බලපෑමක් නැහැ. අපි දැන් ගත්තොත් සුක්‍රෝස් දන ජලය, ග්ලූකෝස් දන ප්‍රක්ටෝස්. එන්සයිමයට මුකුත් වෙන්නේ නැහැ. සුක්‍රේස් නොවෙනස්ව ඉතුරු වෙනවා. ආයි ඒක ආයි ළඟයකට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් එන්සයිම මගින් ඇතරම මේ ප්‍රතික්‍රියක හෝ ඵල කෙරෙහි ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. එන්සයිම අවසානයේ වෙනස් වෙන්නේත් නැහැ.
ඕනෑම් ප්‍රතික්‍රියාවක අන්තඵල හෝ ගුණ හෝ ඒවායේ ස්වභාවය මේ අන්තඵලයේ කෙරෙහි බලපෑමක් නැහැ. හතරවෙනි පොයින්ට් එක මේ ඔක්කොමම රිසෝස් බුක් එකේ තියෙන පොයින්ට් එකම තමයි ඕගොල්ලොන්ගේ 2019 මාකින් ස්කීම් එකට දාලා තියෙන්නේ. ඕනෑම් ප්‍රතික්‍රියාවක අන්තඵලවල ගුණ හෝ ස්වභාවය එන්සයිම මගින් වෙනස් නොකරයි හතරවෙනි එක. ඊළඟට එන්සයිම උපස්තරයට අධිකෝ විශිෂ්ටයි. ඒ කියන්නේ සුක්‍රෝස් ක්‍රියා කරන්නේ සුක්‍රෝස් උපස්තරය මත ක්‍රියා කරන්නේ සුක්‍රේස් එන්සයිමේ විතරයි. එතකොට සුක්‍රේස් එන්සයිමේ ඕන සුක්‍රෝස් ජල විච්ඡේදනය කරන්න. අපි ගත්තොත් මෝල්ටෝස් සඳහා මෝල්ටේස් එන්සයිමේ, ලැක්ටෝස් සඳහා ලැක්ටේස් එන්සයිමේ. අන්න ඒකට කියනවා, ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එන්සයිමේ තියෙනවා මෙහෙම ප්‍රතික්‍රියාවට සහභාගී වන ස්ථානයක්. එතකොට එන්සයිමයක ප්‍රතික්‍රියාවට සහභාගී වන ස්ථානය ඇමයිනෝ අම්ල 4ක් හෝ 5ක් වගේ එකතුවෙන් හැදලා තියෙන්නේ. අපි දන්නවා පොලිපෙප්ටයිඩ් චේන් එකකින් තියෙන්නේ මේක. එතකොට සමහර ඇමයිනෝ අම්ල කිහිපයක් එකතු වෙලා එන්සයිමේ තියෙනවා ක්‍රියා කරන ස්ථානයක්. එන්සයිමේ ක්‍රියා කරන ස්ථානට කියන්නේ අපි සක්‍රිය ලක්ෂ්‍ය කියලා. එහෙනම් මොකද්ද වෙන්නේ? මේ දැන් එන්සයිමයක දැන් මෙතන තියෙනවා අපිට බොහෝ එන්සයිම උපස්තරයට අධික විශිෂ්ටතාවයක් ඇත. මෙන්න මේ සක්‍රිය ස්ථානට තියෙනවා යම්කිසි නිශ්චිත හැඩයක්. එතකොට ඒ හැඩයට අනුපූරක හැඩයක් තියෙන උපස්තරය තමයි මේකත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. යන්නේ ඒකට තමයි අපි කියන්නේ විශිෂ්ටතාවය කියලා. සක්‍රිය ස්ථානයේ හැඩයට අනුපූරක හැඩයක් තියෙන උපස්තරය තමයි මෙතන ක්‍රියා කරන්නේ. එහෙනම් එන්සයිම උපස්තරයට අධික විශිෂ්ටතාවයක් දක්වයි. ඒ කියන්නේ උපස්තරය අනිවාර්යයෙන්ම යම්කිසි එන්සයිමයක් සඳහා ඊට විශිෂ්ට වූ උපස්තරයක් තියෙනවා. ඒක බොහෝ එන්සයිම සඳහා තියෙනවා. සමහර ලිපිඩ වගේ ඒව ජල විච්ඡේදනය කරනකොට නම් ලයිපේස් වලින් ජල විච්ඡේදනය කරන්න පුළුවන්. උපස්තර විශිෂ්ටතාවය අඩුයි ඒකේ. නමුත් බොහෝ එන්සයිම අධික උපස්තර විශිෂ්ටතාවයක් තියෙනවා. ඊළඟට බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රතිවර්තයි. එතකොට අපි ගත්තොත් දැන් සුක්‍රෝස් ධන ජලය එන්සයිමයේ සුක්‍රේස් මොනවද? ග්ලූකෝස් ධන ප්‍රක්ටෝස්. මේක මේ පැතරත් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් ප්‍රතික්‍රියා ප්‍රතිවර්තයි. නමුත් ඒ පවතින තත්ත්වයටදී සිදුවෙන සාමාන්‍යයෙන් ඉදිරි ප්‍රතික්‍රියාව ඒ වුණාට මේක ආපස්සට ප්‍රතික්‍රියාව සිදු වෙනවා. ඒක ඉතින් අපි වළක්වන්න බොහෝ වෙලාවට කරන්නේ මොකද? ඒකෙන් ඵල ඉවත් කරාම අපිට මේ විදිහට ප්‍රතික්‍රියාව ශීඝ්‍රයෙන් සිදු කරගෙන යන්න පුළුවන්. ඊළඟට එන්සයිම ක්‍රියාකාරීත්වයේ ශීඝ්‍රතාවය කෙරෙහි pH උෂ්ණත්වය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය, නිෂේධක ඔය වගේව බලපානවා. අපි ඒක බලමු වෙනම කොහොමද කියලා. ඊට පස්සේ ප්‍රතික්‍රියාව තුළදී ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ නැහැ. එන්සයිමය සහභාගී වෙන්නේ නැහැ. එන්සයිමය වෙනස් නොවි ප්‍රතික්‍රියාව අවසානයේදී ඉතිරි වෙනවා. එන්සයිමවල ප්‍රතික්‍රියාව සිදුවන සක්‍රිය ස්ථානයක් ඇත. මෙන්න රසායනික ප්‍රතික්‍රියාව සිදුවන ස්ථානය සක්‍රිය ස්ථානය. ප්‍රතික්‍රියා උත්පේන්නේ සඳහා සමහර එන්සයිම වලට ඇතර මේක ප්‍රෝටීන. මේ ප්‍රෝටීනයට අමතරව ඕන වෙනෝ තවත් ප්‍රෝටීන නොවන සහසාධක ඕන. ඔයගලට සහසාධක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අකාබනික ද්‍රව්‍ය. මේව ප්‍රෝටීන් නොවන අකාබනික ද්‍රව්‍ය බොහෝ වෙලාවට සමහර ඒවා තියෙනවා කාබනික ඒවා. අකාබනික ඒවා තමයි ලෝහයන, ක්ලෝරයිඩ් අයන. ඒව සහසාධක කාබනික අකාබනික අයනයක්. කාබනික ඒවා බොහෝ වෙලාවට ගොඩක් සහ එන්සයිම NAD, NADP, FAD ඒ වගේ සහ එන්සයිම. එතකොට ප්‍රතික්‍රියා උත්පේන්නේ සඳහා සමහර එන්සයිම වලට සහසාධක කියන්නේ එක්ක සහ එන්සයිම හෝ අකාබනික අයන හඳුන්වන ප්‍රෝටීන නොවන සහසාධක අවශ්‍ය වේ. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට පොයින්ට්ස් 12ක් තියෙනවා. ඔය ටික තමයි ගිය පාර පේපර් එකේ දීලා තියෙන්නේ. يعني මේ 2019 බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ, ඒවා ජෛව උත්ප්‍රේරක වේ, ඒවා මගින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරයි, ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු කිරීම මගින් මේ සිදුවේ. බොහෝ එන්සයිම තාපස්ථායි නැත්නම් තාපයට සංවේදී, ඒවා අන්තඵලවල ස්වභාවය හෝ ගුණ වෙනස් නොකරයි, ඒවා උපස්තරවලට අධික විශිෂ්ටයි. ඒ කියන්නේ උපස්තර විශිෂ්ටතාවය බොහෝ නැත්නම් සමහර එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ප්‍රතිවර්තයි. එන්සයිම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කෙරෙහි pH උෂ්ණත්වය, නිෂේධක, එන්සයිම සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය ඒවා බලපායි. ප්‍රතික්‍රියාවේදී ඒවා වැය වෙන්නේ නැහැ. ඒවා නැවත භාවිතා කළ හැක. ඒවා නොවෙනස් ඉතිරි වේ. ඒවා එම ප්‍රතික්‍රියා සිදුවන එන්සයිම උපස්තරය සමග බැඳෙන සක්‍රිය ස්ථානයක් ඇත. ඕනම එන්සයිමයකට තියෙන උපස්තරයත් එක්ක බැඳෙන සක්‍රිය ස්ථානයක්. සමහර එන්සයිම වල ක්‍රියාකාරීත්වය උත්පේරණය සඳහා ප්‍රෝටීන් නොවන සහසාධක වර්ග දෙකක් තියෙනවා. එකක් ක්ලෝරයිඩ් අයන අකාබනික අයන, නැත්නම් අකාබනික අයන බොහෝ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය තියෙනවා අකාබනික අයන. ඒ වගේම කාබනික සහසාධක NAD,
FAD ඒ වගේ සහසාධක වැඩගත් වෙනවා එන්සයිම් උත්පේරක ක්‍රියා කරන්න. එතකොට ඔන්න ඕක තමයි රචනා ප්‍රශ්නේ පළවෙනි කොටස. දෙවෙනි කොටස තියෙනවා මොකද්ද? එන්සයිම් ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය කෙරෙහි pH එකේ බලපාන ආකාරය නැත්නම් pH උෂ්ණත්වය. ඒ වගේම ඔය ඒ දෙකේ බලපෑම් පැහැදිලි කරන්න කියලා තියෙනවා. අපි බලමු කොහොමද pH එකේ බලපාන්නේ කියලා. pH එකේ බලපාන ආකාරය කොහොමද එන්සයිමක ක්‍රියාකාරීත්වය කරී pH එකේ බලපාන්නේ කියලා. එතකොට අපි ගත්තොත් අපි මේ පැත්තට දානෝ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. අපි මේ පැත්තට දානෝ pH එකේ. එතකොට pH එකේ වැඩි වෙනකොට සමහර එන්සයිමවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙලා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ උපරිම වෙන අගයක් තියෙනවා. ශීඝ්‍රතාවය වෙනු. අපි යන්නේ ඒකට කියනවා ප්‍රසස්ත pH එකේ කියලා. ප්‍රසස්ත pH එකේ කියලා. බොහෝ එන්සයිම සඳහා ඇතනම 6 7 අතරේ ප්‍රසස්ත pH අගය තියෙනවා. ඒක එහෙම නෑ. සමහර දැන් අපි පෙප්සින් ගත්තොත් pH අගය දෙකේදී ප්‍රසස්ත අගයක්. එතකොට අපි කුඩාන්ත්‍රයේ තියෙන අපි ට්‍රිප්සින් වගේ එකක් ගත්තොත් ඒක pH අගය 8 විතර වගේ තමයි වඩා ප්‍රසස්ත වෙන්නේ. එතකොට ඒක වෙනස් වෙනවා. එතකොට එහෙනම් pH අගය අපි ගත්තොත් එන්සයිම යම් pH පරාසයක් තුළ කාර්යක්ෂම වෙයි. එතකොට pH පරාසය මේ යම් කිසි පරාසයක මෙහි දැන් අපි හිතුවොත් දැන් මෙතන යම් මෙතන අපි හිතුවොත් pH 1.5 ඉඳලා pH අගේ 8.5 විතර දක්වා. එතකොට එන්සයිම යම් pH පරාසයක් තුළ වඩාත් කාර්යක්ෂම වෙයි. ප්‍රතික්‍රියාවේ උපරිම ශීඝ්‍රතාවය වෙන pH අගේ මේ එන්සයිමයේ ප්‍රසස්ත pH අගයයි. ප්‍රසස්ත pH අගයට වඩා pH අගේ අඩු හෝ වැඩි වීමේදී එන්සයිම ප්‍රතික්‍රියාවකදී මීට අඩු වෙනකොට හෝ මේ අගයට වඩා අඩු වෙනකොට හෝ මේ අගයට වඩා වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේ හරියදී අඩුයි මෙතෙන්දී උපරිමයි. ආයි උපරිම වෙලා එහාට එනකොට ආයි අඩු වෙනවා. ප්‍රසස්ත pH අගයට වඩා අඩු අගයේ හෝ වැඩි වීමකදී එන්සයිම ක්‍රියාකාරීත්වයේ ප්‍රතික්‍රියා වේගය අඩු වේ. මේ සිදුවිය හැකි රසායනික බන්ධන වෙනස් වීමනි. අපි දන්නවා ඇතනම් pH අගය කියන්නේ හයිඩ්‍රජන් යන සාන්ද්‍රණය. එතකොට බන්ධන හදනවා. ඒ බන්ධන වෙනස් වීමෙන් තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ එන්සයිම උපස්තරය සමග එන්සයිමේ අර එන්සයිමේ සක්‍රිය ස්ථානයත් එක්ක උපස්තරය සමග බන්ධන හදනවා. එන්සයිම එම රසායනික බන්ධන එන්සයිම උපස්තර සංකීර්ණයේ සෑදීමට සහභාගී වුණේ ඒවායි. එතකොට මොකෝ වෙන්නේ pH අගය වෙනස් වෙනකොට මේ බන්ධන වල ඇතනම හයිඩ්‍රජන් සාන්ද්‍රණය වෙනස් වෙනින්ද මේ උපස්තර සංකීර්ණය හදන්න අපහසු වෙනවා. ඒ බලපෑම මත තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය අඳින්න එතන අපිට පොයින්ට්ස් තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා. රූප සටහනත් එයින් 4යි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඊට පස්සේ උෂ්ණත්වයේ බලපෑම ගත්තාම එතෙන්දී අපි ගත්තොත් අපි දන්නවා උෂ්ණත්වයේ වැඩි වෙන විට ඕනම මේ මාධ්‍යක වල තියෙන අණුවල චලිතය වැඩි වෙනවා. එතකොට මේ පැත්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේ පැත්ත උෂ්ණත්ව වෙනස. උෂ්ණත්වය 0.10යි 20යි 30යි 40යි 50යි 60යි 70යි ඔහොම අපිට ලියන්න පුළුවන් උෂ්ණත්වය සෙල්සියස් අංශවලින් ලියන්න පුළුවන්. උෂ්ණත්වයේ වැඩිවීමේදී අණුවල චලිතය වැඩි වෙයි. අපි දන්නවා අපි මාධ්‍යක අණුවල චලිතය වැඩි වෙනවා. ඒක අණු ඒ කියන්නේ උපස්තර අණු එන්සයිම එක ගැටෙන ප්‍රමාණය හැකියාව වැඩි වෙනවා. ඒ නිසා චලනය වන එන්සයිම අණුවල හා උපස්තර අණුවල වේගය වැඩි වෙයි. දැන් එතන පොයින්ට්ස් තුනක් තියෙනවා. එන්සයිම වල චලනයත් වැඩි වෙනවා උපස්තර අණුවල චලනය වැඩි වෙනවා. ඊළඟට එම නිසා එන්සයිමේ සක්‍රිය ස්ථාන හා උපස්තර අණු සංඝටක සම්භාවිතාවය සංඝටනය වීමට එතකොට මේක චලනය වැඩි වෙනකොට මේ උපස්තර අණුවකට මේ සක්‍රිය ස්ථානයත් එක්ක ගැටෙන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. සංඝටනය වැඩි වීමෙන් ප්‍රතික්‍රියා සිදුවීමේ අවස්ථාව වැඩි වෙනවා. එතකොට එහෙනම් ගැටෙන අවස්ථාව වැඩි වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. මේ යම් කිසි අගයක් දක්වා ප්‍රසස්ත උෂ්ණත්වය දක්වා අඛණ්ඩව වේ. දැන් මේක සෑම සෙල්සියස් අංශක 10කටම වගේ දෙගුණ වෙනවා. බොහෝ එන්සයිම සඳහා සෙල්සියස් අංශක 37ක් තියෙන්නේ. එතකොට එහෙම යනකොට මේක වැඩි වෙලා මොකෝ වෙන්නේ? ඔන්න දැන් තවත් වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? අර සක්‍රිය ස්ථානවල හැඩය කෙරෙහි මේක බලපාන හිඳ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දැන් අර වැඩි වුණු වේගයෙන් වෙන්නේ නැහැ. දැන් අඩු වෙන්න පටන් ගන්නවා. මේ යම් කිසි අගයක් දක්වා ප්‍රසස් උෂ්ණත්වය දක්වා අඛණ්ඩව සිදුවේ. ඉන්න ඔබට එන්සයිමේ ක්‍රියාකාරීත්වය නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට තවදුරටත් උෂ්ණත්වය අපි වැඩි කරනකොට 50-60 දක්වා වගේ යනකොට මොකෝ වෙන්නේ? මේ වැඩි වෙච්ච කර වේගයෙන් වැඩි වෙන එක මන්දනීය වෙලා 60 වෙනකොට මේක ඇතරම මෙහෙම පල්ලෙහාට බහිනවා. ඒ කියන්නේ එන්සයිමේ දුස්සභාවීකරණය වෙනවා. ඉන්න ඔබට යම් යම් කිසි අගයක් දක්වා ප්‍රසස්සුත් දක්වා අඛණ්ඩව සිදුවේ. ඉන්න ඔබට එන්සයිමේ ක්‍රියාකාරීත්වය නැත්නම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩු වී එන්සයිමේ ಗುಣ හානි වීම නැත්නම් දුස්සභාවීකරණය වෙනවා. ඒ හයිඩ්‍රජන් බන්ධන බිඳ වැටෙනවා. අයනික බන්ධන බිඳ වැටෙනවා. එතකොට සාමාන්‍යයෙන් බිඳ වැටෙන එන්සයිමේක ඉස්සෙල්ලම දුර්ල හයිඩ්‍රජන් බන්ධන ඊට පස්සේ අයනික බන්ධන
එන්සයිමේ සක්‍රීස්ථානයේ ඇති දුර්ලභ රසායනික බඳින බිඳ වැටීම නිසා මොකෝ වෙන්නේ? සක්‍රීස්ථානයේ හැඩය මේ හැඩය වෙනස් වෙනවා. ඕක දැන් ඔහොම හැඩයක්. දැන් උපස්තරයේ තියෙන මේ හැඩයකට මේකට මේකට යන්න බැරි වෙනවා. එන්සයිමේ සක්‍රීස්ථානයේ හැඩය වෙනස් වීමෙන් එහි අනුපූරක ස්වභාවය වෙනස් වෙනවා. උපස්තරයට අනුපූරක හැඩය වෙනස් වෙනවා. එන්සයිමේ සක්‍රීස්ථාන සහ උපස්තර අණු අනික අනුපූරක හැඩය නැති හින්දා මොකෝ වෙන්නේ අර සංකීර්ණය සෑදීම වලකිනවා. එතකොට මොකෝ වෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඔන්න ඔතන තියෙනවා පොයින්ට්ස් 1 2 20ක් තියෙනවා. එතකොට ඕක හතර ගාන තියෙන්නේ ප්‍රස්ථාරයේ මෙන්න මේ වගේ එකක් වෙන්න ඕනේ. මෙහෙම වැඩි වෙලා මෙහෙම ශීඝ්‍රයෙන් වැඩි වෙලා ඊට පස්සේ මෙහෙම මන්දනේ වෙලා මෙහෙම අඩු වෙන එකක් තමයි. නැතුව මේක මෙහාට ගියොත් ඒ ප්‍රස්ථාරයේ වැරදි. මෙහෙම අඩු වෙන එක මේ විදිහට අඩු වෙන එක ප්‍රස්ථාරය අඳින්න ඕන. අක්ෂ දෙක ලකුණු කරොත් තමයි ලකුණු හම්බෙන්නේ, නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. එතකොට ඕකේ තියෙන තුන්වෙනි කොටස එන්සයිම ප්‍රතික්‍රියාවේදී තරඟකාරී හා තරඟකාරී නොවන නිෂේධක ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න. මම කිව්වා එන්සයිම ක්‍රියාකාරීත්වයේ කියන්නේ නිෂේධක බලපානෝ මේවා ආකාර දෙකයි, තරඟකාරී හා තරඟකාරී නොවන. තරඟකාරී හා තරඟකාරී නොවන. එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? තරඟකාරී නිෂේධකයේ වෙන්නේ දැන් බොහෝ වෙලාවට ඒ නිෂේධක ද්‍රව්‍ය එන්සයිමයේ මෙන්න මේ සක්‍රීය ස්ථානයේ හැඩයට යම් තරමක් දුරට අනුපූරක හැඩයක් තියෙනවා. අනුපූරක හැඩයක් තියෙනවා. දැන් එතකොට උපස්තරයත් ඒ වගේ නිෂේධකයක් තියෙනවා. එතකොට උපස්තරයේ ප්‍රමාණවත් නැත්නම් මොකෝ වෙන්නේ? හොඳ උදාහරණයක් රිබිස්කෝ සඳහා. ඔක්සිජන් තරඟකාරී නිෂේධකයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට රිබිස්කෝස් එන්සයිමේට මෙතන ඔක්සිජන් බැඳෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉස්සෙල් ඔක්සිජන් ගිහින් දැන් එයාට CO2 ට බලාගෙන ඉන්න වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? ඔන්න රිබිස්කෝ එන්සයිමේ සඳහා මොකෝ වෙන්නේ? ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් මේ බැඳෙන්න ඕන. ඔක්සිජන් තරංකාරී නිෂේධකයක් ලෙස ක්‍රියා කරනවා. එතකොට එහෙනම් උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමෙන් අපිට මේක සිදු කරගන්න පුළුවන්. එතකොට කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනකොට වැඩියෙන් තියෙන එකන ගිහින් ප්‍රතික්‍රියා කරනවා. එතකොට එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට එහෙනම් තරංකාරී නිෂේධකයේ වෙන්නේ එකම එන්සයිමේ සක්‍රීය ස්ථානය සඳහා උපස්තරය නිෂේධකයේ දෙකම බලපානවා. එහෙම වෙන්නේ සක්‍රීය ස්ථානයේ හැඩයට නිෂේධකයේත් අනුපූරක හැඩයක් තිබුණාම. එතකොට තරඟකාරී නිෂේධක අවස්ථාවේදී නිෂේධකයේ මේ සම්බන්ධ වෙන්නේ එන්සයිමේ සක්‍රීය ස්ථානට. එතකොට සක්‍රීය ස්ථාන මදි වෙනවා. නිමිත උපස්තරයට ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. තරඟකාරී නිෂේධක එන්සයිමේ සක්‍රීය ස්ථානය සඳහා උපස්තරය සමග වරණීයව තරඟ කරයි. ඒ නිසා උපස්තරයේ ස්වභාවයට සමාන වීම නිසා එම නිසා පවතින සක්‍රීය ස්ථාන සංඛ්‍යාව අඩු වේ. තරඟකාරී නිෂේධකවල ක්‍රියා බොහෝ විට ප්‍රතිවර්තයි. තරඟකාරී නොවන නිෂේධක උපස්තර අනුසම්ග තරඟ කරන්නේ නැහැ. ඒක කරන්නේ වෙනින් එකක්, අපි හිතුවොත් ආසනික් වගේ විස වගේ දෙයක්. එනිසයි මේ යම් තැනකට සම්බන්ධ වෙලා මේ හැඩය කෙරෙහි බලපෑමක් ඇති කරන. ඔහොම බලපෑම මේ සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් කරනවා. එතකොට උපස්තරයට කොහොමද මෙතෙන්ද සයි වෙන්න පුළුවන් කමන්නේ. ඒක අප්‍රතිවර්තයි. තරඟකාරී නිෂේධක මොකද්ද වෙන්නේ? තරඟකාරී නිෂේධකයේ ප්‍රතිවර්තයි. එතකොට එන්සයිමේ සක්‍රීය ස්ථානයේ හැඩය වෙනස් කර එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීම සඳහා සක්‍රීය ස්ථානයේ කාර්යක්ෂමතාවය නැත්නම් ඵලදායිතාවය අඩු කරයි. එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීම වළක්වයි. එතකොට නොයි ටික තමයි පහුගිය අපේ 2019 පේපර් එකේ ඕගොල්ලොන්ට පළවෙනි රචනා ප්‍රශ්නේ. ඕගොල්ලෝ ටික ලියාගත්තනම් ඕගොල්ලොන්ට ලකුණු 150ක් ගන්න තිබුණා ඒ ප්‍රශ්නේ සඳහා.